Battle of the Bands, powered by Dialogue. Sri Lanka Kandam Sangeete Seema Raita Sangeeta Gamma Derana Battle of the Bands, powered by Dialogue. ලංකාවේ කණ්ඩායම් සංගීත ශාස්ත්‍රයේ නවතම ගීත එකතු වන සුපිරි දවසක් තමයි අද. මෙතෙක් ජයග්‍රහණය කළ සංගීත කණ්ඩායම් 10න් ඉලෙක්ට්‍රොනික බීට් බෑන්ඩ් සංගීත කණ්ඩායම් 5 අද දවසේ සූදානම් වෙලා ඉන්නවා. තමන්ගේ සරණට නිකම්ම නෙමෙයි මේ සරණ තියෙන්නේ. තමන් විසින්ම සාදාගත් ආයුධ වලින් තමයි අද සරණ තියෙන්නේ. අද කණ්ඩායම් වලට ඇති අභියෝගය තමයි තමන්ගේම නිර්මාණයක් තුලින් තමන්ගේම ඉදිරිපත් කිරීමක් තුලින් තමයි අද දවසේ මේ තරඟයට අවතීර්ණ වෙන්න තියෙන්නේ මේ කණ්ඩායම් වලට. ඒක තමයි අද දවසේ තියෙන අභියෝගය. මම හිතන්නේ හොඳ අවස්ථාවක් මේ සංගීත කණ්ඩායම් වලට ජීවිතේ ලැබෙන. මොකද තමන්ගේම නිර්මාණයක් මුළු රටටම ලෝකයටම ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් තුලින් අද දවසේ. ඉතින් මේක අනගි අවස්ථාවක් කණ්ඩායම් වලට. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබට අද දවසේ පුළුවන් කවදාවත් නොඇසු අලුත්ම ගීත රස විඳින්න මේ Battle of the Bands Electronic Beat Bands සංගීතයෙන්. තරඟය වෙනද වගේම අදත් සිද්ධ වෙනවා එක කණ්ඩායමකට තරඟෙන් ඉවත් වෙන්න. කණ්ඩායම් 4කට තමයි අවස්ථාව තියෙන්නේ තරඟයේ ඉදිරියට යන්න. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තියෙනවා ජනප්‍රියම කැටගරි එකෙන් මේ සංගීත කණ්ඩායම ඉදිරියට ගෙන යන්න. කරන්න තියෙන්නේ BB හිස්තනක් ඔබ ආදරයම කරන ඔබ කැමැතිම සංගීත කණ්ඩායමේ අංකය සඳහන් කරලා 99.2 ඩයලොග් ඇතුළු දුරකථන ජාල ඔස්සේ SMS කරලා තමන් ආසම කරන කණ්ඩායම ජනප්‍රියම කැටගරියේ ඉදිරියට ගෙනියන්න විතරයි. දක්ෂතම සංගීත කණ්ඩායම විනිශ්චය මණ්ඩලය තෝරද්දී ඔබේ සංගීත කණ්ඩායම රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට පත් කරන්න. බැජී අංක 1 Full option අංක 2 Alpha අංක 3 Signature අංක 4 Back to back අංක 5 7-7 අංක 11 D7 අංක 12 Reverb අංක 13 Sensate අංක 14 Update අංක 15 BB හිස්තනක් ඔබ කැමතිම සංගීත කණ්ඩායමේ අංකය සඳහන් කොට 99.2 ඩයලොග් ඇතුළු සියලුම ජංගම හා CDMA දුරකථන වලින් හැකිතාක් SMS කරන්න. අද තවත් විශේෂත්වයක් තමයි අපේ විනිශ්චය මණ්ඩලයේ 3 දෙනෙක් ඉන්නවා. හේතුව තමයි මේ කණ්ඩායම් එන්නම තරඟය තියුණු වන නිසා නියම විනිශ්චයක් ලබා දෙන්න අපි තීරණය කරා තවත් කෙනෙක් විනිශ්චය මණ්ඩලයට එකතු කරගන්න. අපි හඳුනා ගනිමු අද දවසේ විනිශ්චය මණ්ඩලය. අපිත් එක්ක ඉන්නවා හැමදාම වගේ අපිත් එක්ක ඉන්න අපේ සංගීත අධ්‍යක්ෂකවරයා ශක්ති සංගීත කණ්ඩායමේ නායක ඇන්තනි සුරේන්ද්‍ර. මේ ශ්‍රී ලංකාවේ රොක් සංගීතයේ ජාත්‍යන්තර සලකුණ චිත්‍රා සෝමපාල. අපිත් එක්ක කාලෙකට පස්සේ නැවතත් එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සංගීතයේ ජාත්‍යන්තරට ගෙන ගිය බාසිය ජයකොඩි. හොඳයි අද දවසේ තරඟයට සියලු කටයුතු සූදානම්. එනම් අපි ආරම්භ කරමු අද දවසේ තරඟය. මේ තමයි අද දවසේ තරඟ වදින පළවෙනි සංගීත කණ්ඩායම D7. Boy, I
ආදරය තණ්හාව නිවට පාල නොය විනාශ කෙරුවී ආදරය කරුණාව හැම හලත දැනුනේ දේරු මරණ දෙවි දුන්න අපට සම බැලුවේ රජු සිටි දේශයයි බුදුන් වැඩි භූමියයි අප විමානයයි මේ අපේ ජීවයයි රජු සිටි දුම්මනි භූමියයි මම අභිමානයයි මේ අපේ ජීවයයි දුසිටි දේශයයි දුම්මනි භූමියයි දුම්මනි භූමිය මම අභිමානයයි මම අභිමානයයි මේ අපේ ජීවයයි දුසිටි දේශයයි දුසිටි දේශයයි දුම්මනි භූමියයි දුම්මනි භූමිය මම අභිමානයයි මම අභිමානයයි මේ අපේ ජීවයයි ෆයිව් අද දවසේ පළවෙනි ඉදිරිපත් කිරීම තමයි D7. ඉතින් ඔබ කැමැතිම සංගීත කණ්ඩායම D7 නම් කරන්න තියෙන BB හිස්තනක් අංක 12 යොදා 99.2ට ඩයලොග් ඇතුළු සියලුම දුරකථන ජාල ඔස්සේ SMS කරලා D7 ජනප්‍රියම කැටගරියකින් ඉදිරියට ගෙනියන්න පුළුවන් ඔබට. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ අදහස් D7 ඉදිරිපත් කිරීම ගැන. මම කැමැති මුලින්ම යන්න චිත්‍රාල්. මේකේ ඇත්තටම මේ සින්දුවේ මට පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයගලගේ හොඳට අහන්න. ගිටාර්ස් ගේ මං අහගන්න කැමති ඔයාගේ ඔයා ඒ මොකද ඒ යූස් කරපු සවුන්ඩ් එක මොකක්ද ඩුවල් කරලා තියෙන ඔය I think overdrive with distortion මං ටික පොඩ්ඩක් ගහන්න බලන්න ඒ රිෆ් එක මං ටික අහන්න ඔව් කෝඩ් කෝඩ් රිෆ් එක very good very good very good මොකද මම හැවිල්ලා හැම තිස්සේම මම ඔය කියන දේක් තමයි මොකද මම ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නේ ද රොක් මියුසික් වල හුඟක් සැරේට මේ ඔය গিටාර් සවුන්ඩ් එක හරියට එන්න ඕනේ. ඉතින් ඒකින්ද වා හරියට අරන් තිනෝ කම්ප්ලිමන්ට් එකක්. සින්දු හොඳයි. සින්දුවේ මට නැගලම යන්නේ කෝරස් එක. නමුත් වර්සස් වල මියුසික් එච්චරම මට මේව වුන්නේ නැහැ. මොකද මම හිතනවා මේගොල්ලන් අර ශ්‍රී ලංකන් වයිබ් එකේම මේ සින්දුවට ගියා නම් රොක් පැත්ත බලන්න නැතුව මොකද ඔගල රොක් බෑන්ඩ් නෙවෙයි වෙන ලස්සන විදිහකට ට්‍රයි කරන්න. නමුත් මම සුබපතන ඔයගලන්ට ඔයගල හොඳ ජොබ් එකක් කෙරුවා. බට් මම කීප දේ පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න කොහොමද කියලා. Thank you. දේශාභිමානී ගීතයක් සුරේන්ද්‍ර මොකද හිතන්නේ? සින්දුව ලස්සනයි. මෙලඩි කේම ලස්සනයි. හොඳයි ඔයගලන් ප්ලේ කෙරුවා. ඒක කියන්නේ ප්ලේයර්ස් ලත් ලස්සන ප්ලේ කෙරුවා. මම සමහරක් දේවල් දැක්කේ singing වල pitching තව perfect වෙන්න ඕනේ. Yes. ඔව්. එතකොට සමහරක් තැන් ඔගලන් මම හිතන harmony කරන්න තිබුණයි කියලා ඒ අර answering එකක් ගියා. ඒක ලස්සනයි. මම ඊට කලින් part එක harmony ත් එක්ක ආවිලා අර answer කරලා තනියම ආවිලා තිබුණා තව ලස්සන වෙලා තියෙයි. Feel එක හොඳයි ඔගලන්ගේ ඒ song එකේ melody එකත් ලස්සනයි. ඉතින් තවවත් මම හිතනවා purify කරලා තිබුණ කරන්න ඕනේ කියන එක. ඒක ඔයගලන්ගේ අතේ තියෙන්නේ. නමුත් වැඩේ ලස්සනයි. සුබ පතනවා. බාතිය. අතරම මේ song එක ගැන මට කියන්න තියෙන හරි shock එකට ඔයගොල්ලෝ play කරා. හිතරා කිව්වා වගේ අර පටන් ගන්නකොට ගහපු 60 අස්සන්ට තව සින්දුවට ගාන්න يعني throughout the song වගේ ආදේශ කරගන්න තිබුණා. ඒ කියන්නේ අර එක පාටම dog ගාලා ඉන්නේ ඒක කොයි ගියාද දන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ එක පාටම අතරමැද්දේදී හිරදංගම් එකක් ප්ලේ කරන්න පටන් ගන්නවා ඒකත් එක පාටම ඇවිල්ලා යනවා ඉතින් මම හිතනවා මේ සින්දුව ඔයගොල්ලෝ එතෙන්ට ගෙනියන්න නැතු ඒ කියන්නේ අපේ දේ ඕනේ හැබැයි අපේ දේෙන් කරනවා නම් අපේ දේත් එක්කම ආදේශ කරගෙනම යන්න නැතු අර ටග් ගාලා ඇවිල්ලා අර අපේ දේ දාන්න මොනින්ද ගෙලින් මෙතෙන්ට නිකන් මෙහෙම කප ලෙවල් එක ඇල්ලක් ඔබල වගේ තේන්නේ ඔව් දාන්නම් වාලේ දාපු එකක් මට ඒකේ වෙනුණා හැබැයි මට කියන්නේ මම මේක දැක්ක දෙයක් තමයි වාගේ බ්‍රේක්ස් එහෙම හරිෂෝ සාමාන්‍යයෙන් මේ කියන්නේ හීට් බෑන්ඩ් එක එක්කෙනෙක් ගහන්න ඇති බ්‍රේක්ස් තමයි ඔයා ක්ලේ කරේ. සා මම හරි ආසයි ඔයා මේ ඇඟිල්ලෙන් බේස් වාදනය කරනකොට පික් එකකින් නැතුව. මොකද එතකොට අර නිකන් ඩීප් බේස් සවුන්ඩ් එකක් එනවා. ඕවරෝල් song එක ෂෝ අර පොඩ්ඩක් අරක තමයි පොඩ්ඩක් මේ කියන්නේ සෙට් වුනේ නැහැ කියලා තේරෙන හැබැයි playing singing ඔක්කොම perfect. Thank you. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන මේ තමයි විනිශ්චය මණ්ඩලයේ අදහස්.
දී සමන්ත් ගැන අපි මීළඟට බලන්න යන්නේ අල්ෆා. අංකය තමයි අංක තුන. ඔබ කැමතිම සංගීත කණ්ඩායම අල්ෆා නම් කරන්න තියෙන බීබී හිස්තනක් අංක තුන යොදලා 99.2ට ඩයලොග් ඇතුළු දුරකථන ජාල ඔස්සේ SMS කරලා ඔබට හැකියාව තියෙනවා අල්ෆා සංගීත කණ්ඩායම ජනප්‍රියම කැටගරියකේ ඉදිරියට යවන්න. අපි බලමු මේ ගැන විනිශ්චය මණ්ඩලයේ දරන අදහස. මම කැමති මුලින්ම යන්න බාතිය. ඇත්තටම ගීතය හරිම ලස්සන ගීතයක්. මම මේක බීට් බෑන්ඩ්ස් වලට තියෙන පොදු ඉෂුව එකක් මම මේ කියන්නේ.
සමහර සින්දු තියෙනවා සමහර කියන්නේ සමහර දැන් බෑන්ඩ් එකේ තියෙන හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම තිබ්බට සමහර සින්දු තියෙනවා සමහර ප්ලේ කරන කියන්නේ ප්ලේයින් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඕනේ නැහැ මොන එකකටද ඔක්ටපැඩ් එකක් දාගන්නේ මම මේ ඔයාගේ ප්‍රශ්නයක් කියනවා නේ මල්ලි ඔයා හොඳට අහනවා ඒක නෙවෙයි ප්‍රශ්නේ ඉන්නේ අවශ්‍ය දේනේ ගහන්න ඕනේ දැන් සමහර වෙලාවට එක ගිටාර් එකකින් සද්ද දෙනවනේ ඒ ෆීල් එක මට නිකන් ඔක්ටපැඩ් එක ගහන්න නැතුව ඔය සින්දුවේ ඒ කියන්නේ කෝරස් එක තියෙන්නේ කෝරස් එක නිකන් ගහන්න පොඩි ගැල්ලා සින්දුවක් ඕක යන්නේ අකං ඕකට ටක් ටුකු ටුකු ටක් ටුකු ටක 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 ටුකු ගාලා දාලා සින්දුව කාටවත් අර ආශ්‍රාදේ විඳින්න බෑ. ඉතින් සමහර සින්දු තියෙන දැන් ඕගලන්ගේ ගීතේ නියමයි කියන ඕක හිට වෙන සින්දුවක් ඕගලන්ගේ අතේ තියෙන්නේ. ඕනෑට වඩා දේවල් කරන්න ගිහිල්ලා පොඩ්ඩක් අනාගත කියලා බෑ මට තේරෙන්නේ. හරි ඕල් ද බෙස්ට්. Thank you. හොඳයි අතට මේ අදහස් වටිනවා රෙකෝඩින් එකට යන දවසට මතක තියාගන්න. රයිට්. අපි බලමු ඇන්තනි සුරේන්ද්‍රගේ අදහස්. ලස්සනයි ඇත්තටම දැන් වාදක කීපකට මමත් එකඟ වෙනවා ඒ කිව්වොත් අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවායි කියලා දාන්න ඕනේ නැහැ දැන් මියුසික් තියෙන්නේ ගීතේ ලස්සන කරන්නයි අපි ෂේකර් එකක් දාන්න තිබුණා එක පොඩි බොංගෝ එකක් නිකන් සිම්පල් සමහර ඉන්ටර්ලූඩ්ස් වලට විතර සමහර කැලියල් වලට විතර ඒක දිගටම යන්න ඕනේ කියලා නෙවෙයි ඉතින් එහෙම හිතන්නේ ඉතින් ඔයගොල්ලෝ සින් කෙරුවා වොයිසස් වෙනස් වොයිසස් තිබුණා තව චුට්ට චුට්ට ඉම්ප්‍රූව් කරගත්තොත් හොඳයි වොයිස් සේම ඉතින් ටෝටලි සින්දු හොඳයි ඔල් ද බෙස් චිත්‍ර ඇත්තම සින්දුව මාන ලස්සන සින්දුවක් මේ වගේ සින්දුවකට ඉලෙක්ට්‍රොනික බෑන් කියලා කමක් නැහැ මේක ලස්සන එකොස්ටික් ගිටාර් එකක් ඔයා ගහලා ඔයා ඩිස්ටෝෂන් තියෙනවා කියලා ඩිස්ටෝෂන් එක දාන්න එපා ඔය ඩිස්ටෝෂන් සද්දේ ඔයගලන්ගේ හරිනේ ඉතින් මන් දෙනවා මතන වාති කිව්වා වගේ සුරේන්ද්‍ර කිව්වා වගේ ලස්සන සින්දුව මේක ඉස්සරහට බලන්න මොනවද වෙන්නේ කියලා අපි බලමු ඉස්සරහට ඔයගලන්ට මොනවද වෙන්නේ කියලා මේක ප්‍රතිචින් අද ඉදින්ද යයිද ගෙදර මං සුබ පතනවා thank you very much thank you හොඳයි අද තරඟ ඊටාම තියුණුයි මට පේන විදියට මට හිතා ගන්න බෑ අවසාන විනිශ්චය කොහොම දෙයිද මේ විනිශ්චය මණ්ඩලය කියලා අපි බලමු ඉදිරි සංගීත කණ්ඩායම මේ බ්‍රේක් එකට ගිහිල්ලා ඇවිල් Derana Battle of the Bands powered by Dialogue බ්‍රේක් එකෙන් පස්සේ අපි බලන්න යන්නේ back to back අද දවසේ ඔරිජිනල් song එක මොකක්ද කියලා. Thank you.
ගානේ සාක්ෂි දෙන්නට වෙයි හිතමින් යන්නේ අපගේ ඉරණම හෙටලිය වෙන්නේ මොනවද නැතන්නේ ඇලිලා කැලිලා මේ ටික කාලේ ඇයි තව දුක් වෙන්නේ ඒ කාලේ හැටි එහෙමයි දැන් කාලේ හැටි මෙහෙමයි ඉර එක නලවයි කරගි කරගි අපි බොනවද මස්තියයි Back to back. ඔබ ආසම කරන සංගීත කණ්ඩායම back to back නම් කරන්න තියෙන BB හිස්තනක් අංක 5 යොදලා 99.2ට හැකිතාක් SMS කරලා ජනප්‍රියම කැටගරි එකෙන් back to back ඉදිරියට අරන් යන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කාලේ හැටි එහෙමයි මේ කාලේ හැටි මෙහෙමයි. අපි බලමු මේ කාලේ විනිශ්චය මණ්ඩලය back to back ගැන මොනවද කියන්නේ කියලා. Right, back to back. ඒක beat band එකක් හැටි මේ අපි show එකක් බලනවා වගේ ඒ catchiness එකක් තිබුණා. තවත් පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා මං හිතනවා. රයිට්? ඉතින් හැම වෙලාවම අපි හිතන්නේ පර්ෆෙක්ට් වෙන්න ඕනේනේ පොඩි දේවල් වුණත්. ඉතින් combination එක හොඳයි. ඔගලන්ගේ pads, drumming, ATK combination එක ඒකට හරියන්නේ beats ටික ඔගලන් play කරුවා. So totally ගත්තොත් okay ඔගලන් song එක අපි බලමු. මං සුබ පතනවා ඔගලන්ට. Thank you very much. බාතිය ඔගලන්ගේ මට කියන්නේ මෙතන අප්සෙට් අතන අප්සෙට් කියලා කියන්න කිසිම තැනක් නැහැ. හොඳට කරා. හැබැයි අර මේ බෑන්ඩ් එකටම මේක තමයි ආවේනික දේ කියන එක. ඒක අපි දාගමු. හැබැයි ස්ටෑන්ඩඩ් වයිස් බීට් බෑන්ඩ් එකක් ඇරෙන්න නියම ප්ලේස් එකක් ඉන්නවා. ඕල් ද බෑන්ඩ්ස්. චිත්‍රා බීට් බෑන්ඩ් කැටගරි එකේ ඇවිල්ලා තියෙන එක හොඳයි. නමුත් හරිම ස්ටෑන්ඩඩ් කම්පොසිෂන් එකක්. තම ඉම්ප්‍රුවෙන්ට පුළුවන් ඕක වෙරි ස්ටෑන්ඩඩ් ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා සුබ පතනවා හොඳයි මේ තමයි back to back ගැන විනිශ්චය මණ්ඩලයේ අදහස අපි මීළඟට යන්නේ අද දවසේ තවත් සංගීත කණ්ඩායමක් බලන්න ඒ තමයි 7 to 7 ඕනේ ප්‍රේමකින් මේ
විතරයිද ජීවිතේ ඇයි ඉතින් අරන් පාළුවේ යෞවනේ ගීතයක්ද ආදරේ මේ වගේ ඔබ කැමතිම සංගීත කණ්ඩායම 7-7 නම් කරන්න තියෙන බීබි හිස්තනක් අංක 11 සඳහන් කරලා 99.2ට ඩයලොග් ඇතුළු දුරකථන ජාල ඔස්සේ SMS කිරීම පමණයි. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ අදහස මොනවද කියලා 7-7 ගැන. අපි මුලින්ම චිත්‍රා. Good performance. තව පොඩ්ඩක් බැකින් වෝකල්ස් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. Keyboard sound එක මාරු ඉන්ටර්ලූඩ් එක ගහපු එක ඔක්කොම and අබ්බල් මිස්සාන මොනවද වෙන්නේ කියලා ඕම කරගෙන යන්න. තමන්ගේ own song එකක් හැටියට electronic beat band category හැටියට ඒ කියන්නේ mass market එකට සමාන මේ මේ commercial කනකට යන සින්දුවක් ඕක. සුබවදන. සුරේන්ද්‍ර. ලස්සනයි කියන නිකන් හරි ෆ්ලෝට් වෙන නිකන් ගෲප් සෝන්ග් එකක් අමුතු සින්දුවක් එක ලස්සනයි මෙලඩි එක. එතකොට ඔබලන්ගේ දීර්ඝ විජ ට්‍රීට්මන්ට් එක හොඳයි. රයිට් ලස්සනයි. මම දැකපු දුර වල තැන් ඇවිල්ලා සිංගින් වලදී පිචින් සින්කරද්දී හාමනියෙම සින්කරද්දී ඊට වඩා පර්ෆෙක්ට් වෙන්න ඕනේ. පිචින් පවර් ඇන් මෙලඩි ඔලක් තිබුණා. තව පර්ෆෙක්ට් වෙන්න ඕනේ. අපි හැමදාම මොකක්ද තව කගේ සින්දුවක් ගහනවා ඒවත් කරන්න ඕනේ. ඒවත් එක්කම අපේම නිර්මාණ ආවොත් තමයි අපේ අනන්‍යතාවයක් ඇති වෙන්නේ. ඉතින් ඔයගලන්ට අනන්‍යතාවයක් තියෙනවා. ස්ටයිල් එක හැදීගෙන එනවා. ඉතින් ඒක ඩෙවලොප් කරන්න. රයිට්? ඕල් ද බෙස්ට්. බාතියගේ අදහස? මේ සින්දුවේ මම දැකපු තැන් දෙකක් තිබුණා. එකක් තමයි ඒ කියන්නේ මෙයා මේසිස් ලොකු වැඩක් කරා. මේ සින්දුවේ තිබුණ බ්ලැන්ක් තැන් ඔක්කොම වගේ මෙයා ෆිල් කර කර ෆිල් කර කර ගහුවා. ගොඩක් එෆර්ට් එකක් දාලා ප්ලේ කරා. මම ඒක හරි ඇප්‍රීෂিয়েට් කරනවා ඒක. සහ ඕගලන් අහලා තියෙනවද අඩුවෙන් ගහපුවාම ගොඩාක් ලස්සන දෙයක් එනවා කියලා දෙයක් තියෙනවා. ඒක කරා ඔක්ටෝපස්. ඔයා හරි ඉන්ටෙලිජන්ට් වගේ ටෝන්ස් ටික තෝරලා තිබුණා. ඔයා තැනට ඕනේ කරන ටෝන්ස් ටික විතරයි ගහුවේ. ඔයා ඒ කරපු වැඩෙන් මේ සින්දුවේ කලර් එක තවත් එන්හාන්ස් වුණා. මෙයා සෑහෙන ප්ලේ කරපු හන්ද තමයි මේක මාරවා වුණේ. ඔයා ඕනේ තැනේදී ඕනේ දේ විතරක් ප්ලේ කරපු හින්ද තමයි මේ සින්දුව තව ලස්සන වුණේ. නමුත් මට තේරුණා ගිටාරිස්ට දෙන්නෙකුත් ඉන්න අතරතුර මට කියන්න අමතකුණා. ඔගලන් රිද්මිකලි ඔගලන්ට තව පොඩ්ඩක් පුෂ් කරන්න තිබුණා. ඒක පුෂ් කරපු නැති හින්දා තමයි අර පොඩ්ඩක් ලීඩ් බේස් වගේ ගැවෙ. හැබැයි මට නම් බාතිය sorry but maybe for you we have two different tastes right? Yes. Maybe he was a bit overplaying when they were singing. My problem is see, why I said that was sure. They play like a team. Of so course, as you said, එක ටීම් මෙම්බර් කෙනෙක් අඩුවෙන් ගහන ඕන අනිත් මිනිහා ගහන්න ඕනේ නේ වැඩිය. ඔව්. ඉතින් අද මම ඔයාව මාරු විදිහට ඇප්‍රීෂিয়েට් කරනවා මොකද ඔයා ඒ අඩුව ඔයා ඇවිල්ලා පෙරෙව්වා. ඒක මේ සින්දුවට ගොඩක් වැඩිද නැද්ද කියන එක සින්දුව රෙකෝඩ් කරද්දී අඩුවෙන් ගහන්න වෙයි. හැබැයි අද ඔයා ඒ ෆ්ලැන්ක් එක මේගොල්ලන්ගෙන් වෙන අඩුපාඩු ආ ඒක සෑහෙන කව කරා සහ ඔයා ඔයා තමයි මට මේකේ ඉන්න හයිලයිට් එක අද. මොකද ඔයා ඒ අඩුවෙන් රහ දුන්නේ නැහැ වැඩේ සෙට් කරන්න. ඕල් ද බෙස්ට්. ඔව් මේ තමයි 7-7 ගැන විනිශ්චය මණ්ඩලයේ අද දවසේ අදහස. ඉතින් අද හැම කණ්ඩායමක්ම ප්ලේ කරන්නේ Taman ගේම ගීත. අපි බලමු අනිත් කණ්ඩායම් මොකද කරන්න කියලා මේ බ්‍රේක් එකෙන් පස්සේ. Derana Battle of the Bands powered by Dialogue.
ඉතින් අද දවසේ කණ්ඩායම් හතරක පර්ෆෝමන්ස් අපි බැලුවා. තවත් එකම එක සංගීත කණ්ඩායමක් තියෙනවා අපිට බලන්න යන්න. මතක තියාගන්න SMS වටය ඔබට අවස්ථාව තියෙනවා. ජනප්‍රියම කැටගරි එකේ මේ කණ්ඩායම් ඉදිරියට ගෙනියන්න SMS මනාපය මගින් කරන්න තියෙන්නේ. බීරි හිස්තනක් ඔබ කැමැතිම සංගීත කණ්ඩායමේ අංකය සඳහන් කරලා 99.2 ඩයලොග් ඇතුළු දුරකථන ජාල ඔස්සේ SMS කිරීම පමණයි. හොඳයි. අපි සූදානම් අද දවසේ අවසාන සංගීත කණ්ඩායම බලන්න යන්න. මේ තමයි බැජි. We'll be right back.
ඉරයි හඳයි ගැට ගහන්න මේ කල්පනා කරන්නේ බැජි මේ තමයි අද දවසේ අවසාන ඉදිරිපත් කිරීම බැජි අංකය තමයි අංක 1 ඔබ කැමැතිම ජනප්‍රියම සංගීත කණ්ඩායම බැජි නම් කරන්න තියෙන බීබී හිස්තනක් අංක 1 යොදලා 99.2ට ඩයලොග් ඇතුළු සියලුම දුරකථන ජාල ඔස්සේ SMS කරන එක විතරයි අපි බලමු මේ ඉරයි හඳයි ගැට ගහපු එක ගැන විනිශ්චය මණ්ඩලයේ අද දවසේ අදහස මම කැමැති මුලින්ම යන්න බාතිය අතරම මම මෙහෙම එකක් එක්ස්පෙක්ට් කරේ නෑ මම හිතන්නේ හරි අති සාර්ථකව ඕගොල්ලන්ගේ ඇක්ට් එක ඉදිරිපත් කරා සහ අර අර ඒක ආවේ මෙයාගෙන් නේද ඒක තමයි ඒකත් නියමටම කරලා තිබුණා දෙන්න සින්ක් එකේ ගියා මම හිතන්නේ බෑන්ඩ් එකක් හැටියට ඕක තමයි ඕනේ ඒ කියන්නේ ඔක්කොමලා කියන්නේ හොඳට එකට ඔක්කොමලා එකතු වෙලා රිහර්ස් කරලා තිබුණා සහ සියලුම දේ හොඳටම ගියා මට නිකන් හිතුණා ඩෝලෙත් පොඩ්ඩක් ඇත්තට ඩෝලෙ පොඩ්ඩක් ආව නම් හොඳයි කියලා ඒ කියන්නේ පොඩි ඒකනොත් අර රියල් ඩෝල් එක මෙහාටම මුළු එකම දෙන්නේ නැතුව පොඩ්ඩ ඩෝලෙකුත් ආවන හොඳයි බෑ මට එහෙම අප්සෙට් එකක් කියලා කියන්න දෙයක් නැහැ ඇක්ට් එක හොඳටම ගියා සුපර් ඕල් ද බෙස් චිත්‍රා මමත් කියන්නේ මමත් එක්ස්පෙක්ට් කරේ නැහැ මේ වගේ ඔයගලන්ට දක්ෂතාවයක් තියෙනවා කියලා මේ වගේ සිංගල් සින්දුවක් කරන්න මේ 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 අර අපි ආතල්ලේ ගන්න වර්ධේ මම අවුරුදු ගානක් සංගීතය කරනවා නමුත් මම වුණත් කාලෙත් එක්ක යන මිනිස්සෙක් ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක දැන් මම හිතන හැටියට කාලේ හරි වෙන අලුත්ම දෙයක් ගන්න මට හිතෙනවා ඔය සින්දුවේ ප්‍රකාශන වුණා තව පංචක ගන්න තිබුණා හරි ප්‍රකාශන ටිකක් තිබුණා නේද අර මොකද්ද බෝතලෙකුත් ගහවා ලස්සනයි ඒක මේ හොඳම ඓඩියා එකක් මං මාරේදී ඇප්‍රිෂියේට් කරනවා මැන්ඩුලින් එක ගෙන අපේක ඔය සින්දුවට නැත්නම් ඔය ඉලෙක්ට්‍රික් ගිටාරකින් කරුවා නම් කිසිම ෆීල් එකක් වෙන්නේ නැහැ ඉතින් ඒකින්ද හාමනිස් ඔක්කොම හොඳට ගියා වෙරි ගුඩ් ඇක්ට් මේක මම ඉදිරියට මේක නාට්‍යයකට දාන්න පුළුවන් ඇක්ට් එකක් ඉතින් ඒකින්ද මම සුපර්තන වලන්ට බල මිස්රන්නම නද වෙන්නේ කියලා සුරේන්ද්‍ර කැමති දැනගන්න මේ ගැන ඔයගලන්ගේ ඒ ටීම් වර්ක් එක හරියට වැඩ කරලා තියෙනවා හැබැයි චිත්‍රාල් කියෝ වගේ මට දැනුනේ නාට්‍යයක් නෙමෙයි මට නිකන් චිත්‍රපටයකට දාන්න පුළුවන් ගීතයක් වගේ දැනුණා. ඒකත් ඒ නිර්මාණය තුළ ලස්සන විවිධත්වයක් තිබුණා. ඇත්තටම දැන් උගලන්ගේ සවුන්ඩ්ස් උගලන් පාවිච්චි කරපු ඉන්ස්ට්‍රුමන්ට් දැන් බලන්න මෑන්ඩලින් ඩෝල් අර බෝතලේට තව පොඩ්ඩක් මයික් එකක් දාලා තිබුණා නම් තව පොඩ්ඩක් සවුන්ඩ් එක ගන්න තිබුණා. සෝ හාමනිකා ඔය මවුත් ඕගන් ප්ලේ කරුවා නේ? මවුත් ඕගන් ප්ලේ. සෝ වෙරි ගුඩ්. ඉතින් බලන්න වැඩිපුරම ප්ලේ කරලා තියෙන ඇකෝස්ටික් මෙතන. ඒකද වාතය කියෝ වගේ අපට ඩෝල් එක පොඩි බ්‍රේක් එකක් එහෙම ලයිව් ගහලා තිබුණා නම් ගහන්න තිබුණා ඔව් සුළු සුළු අඩුපාඩු වෙනවා සමහරකට ඔය පිචින් පොඩ්ඩක් යහරි මට සමහරක් තැන්වලදී නමුත් සම්පූර්ණ ගීතයක් හැටියට ගත්තම අලුත් නිර්මාණයක් හැටියට ගත්තම සින්දුව ලස්සනයි සාර්ථකයි නියමයි ෆුල් ජොලිෆුල් වැඩක් තමයි ඉදිරිපත් කරේ ඉතින් මේ තමයි අද දවසේ කණ්ඩායම් වල ඉදිරිපත් කිරීම අපිට යන්න තියෙන්නේ අද දවසේ විනිශ්චය මොන වගේද කියලා බලන් එන්න. ඔව් අපි අරන් එන්නම් රිසල්ට් එක. මේ ෂෝට් බ්‍රේක් එකට ගිහිල්ලා එනවා. Derana Battle of the Bands powered by Dialogue. Derana Battle of the Bands top 5 අතරේ අවසාන තීරණය දෙන මොහොතටයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි බලන්න යන්නේ මගේ දෙපැත්තෙන් ඉන්නවා බැජි D7. අපි බලමු මේ කණ්ණායම් දෙකෙන් අද කවුද තරගේ නිවත්වන්නේ කවුද තරගේ ඉදිරියට යන්නේ කියලා බැජීයි D7 තුයි දෙක ගත්තාම අද මම දාපු මාක්ස් වල හැටියට නම් උඩින් ඉන්නේ ඇජිල් හරිද D7 ඕගොල්ලෝ කොතනද ඉන්නේ කියන එක දැන් කියන්න එපාද මොකද කියන්නේ නෑ නෑ මං D7 තුත් අද ඉන්නවා මේගොල්ලන්ට පස්සේ එහෙනම් ඕගොල්ලෝනේ මේගොල්ලෝනේ දෙගොල්ලම යන වෙන රවුන්ඩ් එකට හැබැයි අද ඕගොල්ලෝ තමයි අපි තුන්දෙනාගෙන්න අපි කියන්නේ කොහොමද මාක්ස් ආවේ කියලා වැඩිම මාක්ස් ගත්තේ අද ඕගොල්ලෝ ඒක කියන්නේ Thank you sir හොඳයි එහෙනම් අද ජයග්‍රහණය කරනවා D7 සහ බැජි කණ්ඩායම් දෙකම Thank you sir පල පල්ලා කොල්ලනි මෙහෙට වරෙලා මෙහෙට වරෙලා කොල්ලනි මෙහෙට වරෙලා අදුරු සිටි දේශයයි බුදුන්මනි භූමියයි අපේ අභිමානයයි මේ අපේ ජීවයයි
මේ වෙනකොට අවසාන කණ්ඩායම් හතර අතරට අද දවසෙන් කණ්ඩායම් දෙකක් පත් වෙලා ඉවරයි. තව කණ්ඩායම් දෙකකට පමණයි අවස්ථාව තියෙන ජයග්‍රහණය සඳහා. ඉතින් අපි බලමු මේ කණ්ඩායම් දෙකට අද දවසේ මොකද්ද වෙන්නේ කියලා. මාත් එක්ක ඉන්නේ 7 to 7 සහ අල්ෆා. මං කැමති යන්න සුරේන්ද්‍ර. අපිට කියන්න මේ කණ්ඩායම් දෙකේ තත්ත්වය. 7 to 7 අල්ෆා. කමෙන්ට්ස් දුන්න කලින් අපි කට්ටියම. නමුත් මං ආයේ නිකන් හිතලා බැලුවම මම නිකන් හිතලා බැලුවා බාතිය දුන්නේ කමෙන්ට්ස් මොනවද කියලා. හරිම වැඩේ කියන්නේ බාතිය දුන්නේ කමෙන්ට්ස් වල තියෙන්නේ මෙතන එකම ප්‍රශ්නයක් බාතිය කිව්වා ඔක්ටපෑඩ් එක. ඇල්ෆාට කිව්වා ඔක්ටපෑඩ් එක තිබුණ නැත්තම් එක තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්තම් එක නැතුව ඕ වෙන විදියට පර්කෂන් එකක් ඇවිල්ලා තිබුණත් හොඳයි කියලා. මේ 7 to 7 කිව්වා පර්කෂන් එක ගාන්ට ප්ලේ කරුවා කියන ඕනට වැඩි ප්ලේ කරුවේ නැහැ කියලා. ඕනෙම නැහැ වගේ නම් ඔක්ටෝබර් ඉස්සෙල් දෙන්නම අයින් කළා දාන්න. නෑ. බෑන්ස් එක තියාගෙන. එයා උළුවෙන් ගැහුවේ. හරිය තියෙන ටික ඔක්කොම ගැහුවා. එහෙනම් දැනට 7 to 7. තාම කිව්වේ නැහැ. ඕකේ ඕකේ ගිහිල්ලා නිදා ගන්න ඉදිරියට යන්න පුළුවන් සවන් ටු සවන් අද දවසේ ඉදිරියට යනවා අපි බලමු තම කණ්ඩායම් දෙකක් ඉතිරි වෙලා ඉන්නවා මේ කණ්ඩායම් දෙකෙන් නම් එක කණ්ඩායමකට ඉවත් වෙන්න සිදු වෙනවාමයි අපි බලමු ඒ කවුද කියලා යවුවනේ ගීතයක්ද ආදරේ මේ වගේ ඊන දුන්නේ අද දවසේ මාත් එක්ක ඉතිරි වෙලා ඉන්නේ බැක් ටු බැක් සහ අල්ෆා මේ කණ්ඩායම් දෙකේ නම් ඉරණම එක කණ්ඩායමකට ඉවත් වෙන්න සිදු වෙනවාමයි එක කණ්ඩායමකට පමණයි අවස්ථාව තියෙන්නේ අපේ අවසාන කණ්ඩායම අතරේ අපි බලමු මං කැමති මේ රිසල්ට් එක දැනගන්න චිත්‍රාල්ගේ මම කියන්නත් කැමති මේක ඇවිල්ලා ලොකු achievement එකක් නමුත් පරාජය කියන එක ඒක අපි වුණත් හිත හදාගෙන ගත්ත දේවල් තියෙනවා මෙතනින් එළියට ගියා කියලා you're not going to lose anything you're not losing anything because you guys are already on the top so මනවාට කියන්න කිදිනවා ගෙදරට කැමතිද කොහොමත් ගෙදර යන්න වෙනවට ඒ කියන්නේ තරගේ ඉදිරියට ගියත් නැත්තම් ගෙදර යන්න වෙනවට එහෙනම් මං කියන්නේ මෙච්චරයි ඔගලංග මං ගෙදර යවනවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඊට පස්සේ එන්න ඊළඟ රවුමට හොඳයි අද දවසේ ජයග්‍රහණය කරන්නේ අල්ෆා සංගීත කණ්ඩායම දුක කියන්න දුක ලියන්න නැතිනම් සංගීත කණ්ඩායම අද තරගයෙන් ඉවත් වුණත් ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තියෙනවා බැක් ටු බැක් සංගීත කණ්ඩායම ඉදිරියට ගෙනියන්න පොපියුලර් කැටගරියකින් කරන්න තියෙන බීබී හිස්තනක් අංක 5 සඳහන් කරලා 99.2 ඩයලොග් ගැතුළු දුරකථන ජාල ඔස්සේ SMS කරලා ඔබට පුළුවන් බැක් ටු බැක් සංගීත කණ්ඩායම ඉදිරියට අරගෙන යන්න. ඉතින් මේ තමයි අද තරගයේ අවසානය. විනිශ්චය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන ගමන් අදට අපි ඔබෙන් සමු ගන්නයි මේ සූදානම. මේ ශ්‍රී ලංකේ කණ්ඩායම් සංගීතයේ සීමා රහිත සංගීත ගැම්ම දෙරණ Battle of the Bands powered by Dialog. දිනි ගඟනේ රාවදේ කියත් දකුණු ඇදරුම් ගොමු මරුමු වේ හීන සුන්දී අපලා වීනත් මගේ දෙන්දී තුරයි ජය තම ළඟයි හිමි කවනු බේ කිරුලමයි මගේ සබී කෙල්ල උඹනි ඒ තරම් මහතනේ මට වඩා ගන්න හිතන්නවත් බෑ මගේ හනි හරිම පතලි හැම වෙලේ කන්නේ ඉට්ලි ඔය හදිසියට හැරෙන්නවත් බෑ